මෙන්න මේ කිරි එක අපි සාමාන්‍යයෙන් බොනවා. ගයිස් මෙතන හාල් දාලා තියෙන මේ බාස්මති සේ. ඔක්කොම ස්පයිසස් තියෙනවා. බිත්තර තියෙනවා. කොහොමද දැන් අපි යනවා? දැන් Arabic shop එකට. Arabic shop එකට. Hello guys. Welcome to Mr.Ronde. Welcome. ඉතින් ඕගොල්ලෝ දැන්මත් අපි thumbnail එකෙන් දකින්න ඉතින් අපි දැන් මේ කොහෙද යන්නේ කියලා නේද? එහෙමයි මේ ටිකේ හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ සල්ලි නැහැ. ඉතින් බැලුව අලුත් ජොබ් එකක් කරන්න තියෙන බෝතල් කෑන් විකුණලා බෝතල් පත්‍ර විකුණලා සල්ලි හොයන්න තමයි යනවා. දැන් අපි යමු සල්ලි හොයන්න. ඔව් ඇත්තටම ඉතින් මේක බෝතල් පත්‍රල විකුණලා මේ සල්ලි ගන්න වැඩක් තමයි පත්‍ර නම් නැහැ. කෑන් තමයි මේ විකුණන්න යන්නේ. ඉතින් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් ෆොරින් කන්ට්‍රීස් වල තියෙනවා නෝමල් දේවල් මේවා. ඉතින් ෆින්ලන්තේ එහෙම දේවල් තියෙනවා නේද? ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා ආයෙත් හම්බෙමු. ඉතින් ගයිස් අපි දැන් අපේ අපාර්ට්මන්ට් එකට ළඟම තියෙන සුපර් මාකට් එකට තමයි ආවේ මේ. මේක තමයි අපි ළඟ අපාර්ට්මන්ට් එකට ළඟම තියෙන සුපර් මාකට් එක. ඉතින් මේකට කියන්නේ අලීපා කියලා. ඒ වගේම ඕනම සමහර ලිඩල් වල තියෙනවා මේවා. දාන්නේවා. මේ ඇත්තටම අපි ගෙදර එකතු කරගත්තේවා. ඔව් හැබැයි මේක මාස 3-4ක විතර එකතු කරගෙන තමයි මේ ආවේ. අර එනනම් මේ මේක ඒගොල්ලෝ නිකන් යන ගමනොත් මේ මේවා එකතු කරගෙන බෑග් එකක් වෙනම තියාගෙන කුණු බක්කිය වලට අත තදා. ගොඩක් මාසිකයි එහෙම කරනවා දැකලා තියෙනවා. මේ තමයි මැෂින් එක. ඉතින් මේ බෝතල් වලට ගෙවන ගාන තමයි උතන තියෙන්නේ. මේ තියෙන්නේ. මේ මේ මේක කෑන් වලට ගෙවන ගාන. දාමුනේ ඉතින්. ඉතින් මේ තියෙන්නේ මැෂින් එක. මේ ස්කෑන් කරලා තමයි මේ දාන්නේ. ඒක මේ ඔය බෝතල් එකේ දාන්න සමහරවිට ඒ වගේ තමයි. ඒවා නිකන් සෙල්ෆ් ස්කෑන් කරලා ඒවා ගන්න නැත්නම් ආපහු එළියට එනවා. දැන් මේක මම හිතන්නේ මේක ෂැම්පෝ නිකන් බෝතලේ අර ගොඩක්ම සෙල්ෆ් බෝතල් සේම වගේ හරි. ඉතින් මෙතනින් මේ ඔක්කොම ටෝටල් එක කවුන්ටරා 28 කෙනා නේද මෙතන? 3:55 තමයි මෙතන. ආ මෙතන 70ක් කලින් එක වෙලා ගිහින් shift එක ආවා. අපි දැන් මේ සරේනි මොකද කරන්නේ? අපි යුරු හතරක් බෝතල් ලිකුණල ඔයාගෙන. අපි එකකින් කමු. මාරි අරන් යන්නේ. ඉතින් අපිට ඒකෙන් සල්ලි ගන්නත් පුළුවන්. මේ ඒකට මොන හරි බඩු ගන්නත් පුළුවන්. යුරෝ 4.5ක් ආවා. ඒ වුණාට අපි මේ රිසිප්ට් දෙක අරගත්තා. මොකද දැන් අපි යනවා ඒෂියන් Arabic shop එකකට. Arabic shop එකකට මෙහෙ තියෙන. මෙහෙ තියෙන Arabic shop එකකට යනවා බඩු ටිකක් ගන්න. මොකද මේ දවස් ටිකේම මම වැඩ, මෙයාත් වැඩ, lectures වඩා බිසි වෙලා හිටියා නේද? ඔව්. ගෙදර මුකුත්ම නැහැ. බඩු ඉවරයි ගෙදර. අඩු ගානේ මුකුත්ම නැහැ. ඉතින් මොන හරි බඩු ටිකක් ගන්නයි කියලා යන්නේ. අද අපි ලාස්ට් වීක් එකේ ගියා ඒෂියන් මාකට් එකට. ඔව්. ඒක නම් ඉන්ඩියන්. ඉන්ඩියන් නම් ඒක ශ්‍රී ලංකන් තමිල් මාකට් එක. මේක මේ අපිට ළඟ මෙහෙකට යන්නේ. ඒ නිසා මොකද මේ කළු කරලා තියෙන දැන් වහිනවා මේ පොඩි පොදයක් යනවා. දැන් සීතලයි. දැන් අරෝරා ලයිට්ස් එහෙමත් පේනවා මේ ටිකේ. මෙහෙටනම් පේන්නේ නැහැ ඉතින්. හැබැයි මේ ඊයේ පෙනිලා තිබුණා මේ කොහෙද හෙල්සින්කි පැත්තට එස්පෝ පැත්තට. අපිට නම් පෙනුන්නේ නැහැ. කෙන අපි try කරා පොඩ්ඩක්. පෙනුන්නේ නැහැ නේද? එහෙනම් අපි යමු. ඔගලන් දෙට දෙක යන්න. හව Arabic shop එකට ගිහිල්ලා අපි හම්බෙන්න. මොනවද තියෙන්නේ කියලා බලමු අපි ඒකේ. මාලි නේ ඉන්නේ. අපි යල්ලා ඉතින්. අපි මේකට කියන්නේ මොකද්ද? යල්ලා. මේකේ නම යල්ලා. අපි සාමාන්‍යයෙන් ඔය එක එක දේවල් ගන්න මේකට එනවා. බලමු. මොනවද තියෙන්නේ කියලා. මෙතන සෝස් අච්චාරු පේස්ට් තනම්මන මෙතන තියෙනවා. අර පැත්තේ හාල්. මේක සාමාන්‍ය හාල් එක එක ප්‍රයිසස් වලට තියෙනවානේ. ඔව් අපි ඒක කරගෙන යනවා නේද?
ගයිස් මෙතන තියෙනවා මේ පැණි මේ වදේ කෑල්ලකුත් එක්ක තමයි තියෙන්නේ. හැබැයි ඒක 8.90ක් වෙනවා මේ. ඔව් ඒකෙත් එහෙමයි. නෑ ඒක ඒක මේ ඒක 4.90යි. මේක 8.90යි. මේක 8.90. ඒක බොටල් එකකින් තියෙන මේක බ්ලොග් එකක් නෙමෙයි අපි ඔයාලට මේකේ තියෙන සාමාන්‍ය ස්පෙෂල් දේවල් ටිකක් තියෙනවා අපි ඒවා ඕගොල්ලන්ට අරන් එන්න. මස් එහෙම මේකේ පට්ටලා බයි ෆ්‍රෙෂ් මස් තියෙන්නේ. අපි මේක ගන්නවා නිකන් ඌරු මස් කෑල්ලක් කියමු ඔයා ගන්න බෑ මේකේ. මේකේ අපි ෂොප් එක. ගයිස් මෙන්න මේ කිරි එක අපි සාමාන්‍යයෙන් බොනවා. අපි මේක අරන් තියා ගන්නවා එක වෙලාවකට බොන්න. මොකද ෆ්‍රෙෂ් මිල්ක් ගම බොන්නත් දැහැනේ. එක වෙලාවකට අපි නෙස්ට මෝල් අරන් තියාගෙන දෙනවා මයිලෝ කියන දෙනවා මේක තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා හදාගෙන බොන්න. ඉතින් මේ වගේ මේ මිල්ක් පවුඩර් තියෙන්නේ අර මේ වගේ අර බිග් ෂොප්ස් ඒෂන් ෂොප්ස් වල විතරයි. මෙග්ලන්ගේ සුපර් මාකට් වල මිල්ක් පවුඩර් විකුණන්න නැහැ. ඉතින් මිල්ක් පවුඩර් හොයන්න ඕන අපි මේ වගේ ෂොප් එකකට යන්න ඕන නේද? ඉතින් මේ අපේ නෙස්ට මෝල් එක තාම තියෙනවා. ඉතින් අපි මේ මිල්ක් පවුඩර් එක තරම් තියාගන්න කියලා බැලුවේ නේද? ඔව්. අර පොඩි එක 6.90යි. මේක වෙන බෑන්ඩ් එකක්. මට හිතෙනවා මේක 6 ඇති කියලා 15ක් 14.90. ඔව් මේ අර බික් එක නේද? එහෙනම් මේක අරන් බලමු. එකක් ගමු නේ. චිකන් ගන්නවා මෙන්න මේ කඩල එක. මේක ගන්නවා මේක තම්බන්න දෙයක් නැහැ ඇත්තටම. මේක 7.99යි වෙන්නේ. ඉතින් මේක වාසියෙන්ද අපි මේක ගන්නවා අතන බීන්ස් අනම් මනම් තියෙනවා. තඹ තඹින්න වෙලාවක් නැහැ රටවල් වල ඉද්දි. ඔව් අනේ කඩල තඹනවා කියන්නේ පට වෙලාවක් යනවා. මේක ගත්තා. මෙතන තියෙනවා ගොඩක් තින් කරපු වෙජිටබල් පිකල් පැප්‍රිකා මිරිස් කියුකම්බර් එක මස්රූම් අනම මොකද මෙහි දැන් මස්රූම් සීසන් එක යන්නේ. ඉතින් මේ ගොඩක් වැරයිටිස් තියෙනවා මේකේ. මේක හෙන්න ලොකුයි මෙහෙම තිබට අර පැත්තටයි එහෙම ගොඩක් තියෙනවා. අපි ඇවිතුලා භාවමු. ඒත් මම පාන පිටින් සඳ මාලි. ගයිස් මෙතන හාල් දාලා තියෙන මේ බාස්මති සෙල්ලා 16.90යි. මෙන්න මේ රයිස් එක 8.90යි. 5 kg දෙකම මෙන්න මේක. ආ පාබෝ ඉස් එක. ඒක චුට කම් උයන්න මාරුයි. මේ පොඩි ඒවා තියෙනවා 3.49යි. ගෝල්ඩ් ස්ටාර් 15.90යි බාස්මති. මේක 13.90යි. මාස සඳමාලි. එතන තියෙන මාස් ස්පයිසස්. ඔක්කොම ස්පයිසස් තියෙනවා ඉන්දියන් වර්ග, ඇරබික් ස්පයිසස් අනම්මනා. මේ බිරියානි මික්සර්. ඔව්. මේ පරිප්පු එක වෙන්නේ 2.95යි. මම අපි කොහේ ලෝකෙ හිටියත් පරිප්පු කන්න නෑ. හරි අමාරුයි ගයිස්. යුරේකා. යුරේකා ගයිස් මම මාස දෙක තුනක් පපඩම් ගන්න වෙනවා. මම මේ ළඟදී තේෂන් ෂොප් එකට ගියා. ඒක පපඩම් එක පුස් කාලා වගේ තිබ්බා. ඊට පස්සේ මම අරගෙන දාලා ආවා. I found here. ඒක මැඩ්‍රාස් පපඩම්. මැඩ්‍රාස් එක. මේක රසයි. 2.29යි. 2.29යි. මට මම මේක ගන්නවා. මම දැන් මාස ගාණ ඉඳන් පපඩම් හොවන්නේ. අර ඉතින්නේ වෙජිටබල් සෙක්ෂන් එක. මේක ගොඩක් වෙජිටබල්ස් නැහැ වැරයිටිස් නේද? ඔව් මේකේ වැඩි වෙජිටබල්ස් එහෙම. වට්ටක කෑල්ලක් එහෙම හරි අමාරුයි හොයාගන්න. ඒව ගන්න යන්න ඕන නැති ඒෂියන් ෂොප් එකකට යන්න. ඒ වගේ තියෙනවා. මේ තියෙන්නේ තක්කාලි බට්ටු විතර තියෙනවා. මේ ඔක්කොම යුරෝ 4.95යි. මේකේ විතර කීයද? 30ක් තියෙනවා. නිව් 1.95යි මේ ජූස්. මෙන්න මං ආසම සෙක්ෂන් එක. ඔයාගේ නෙමෙයි මගේ. මේ ටික මට ගෙදර අරන් යන්න. ෆලූඩා. මේ ෆලූඩ එක ගයිස් මොන රසක් තියෙන්නේ? ඔව් ඒක පටරහයි ඒක අපි දෙන්න. මේ ඔක්කොම ටික මේකෙන් යන්න පුළා. ඔව්. පටරහයි ෆලූඩ එක. ඔව් මං ආසම ඉන්නේ චොක්ලට් එකට. මට ඒක ඉවර වෙලා තියෙන රස හින්දා. ඔව්. අපි දෙයක් ගමු. ගන්න එක. පොඩි මෑන්ගෙන් හරි වදේ මෝ එළවනවා මේ වාහනයක් අරගෙන. ඒක ගමුනේ. ඒ කීයද? 4.95යි. 4.95යි. මේ ගන්න. ගයිස් අපි බඩු ගත්තා ඒ ගමම්ම වැහිනවා. දැන් අපි අරගෙන බඩු ගත්තා ඔයගොල්ලෝ දකින්න ඇදනේ. අපි ෂොපින් ලොග් එකක් නෙමෙයි කරේ. අපිට පෙන්වන්න උනුනේ මොකද්ද මේ බෝතල් සීන් එකනේ. ඔව් ඒක රීසයිකින් කරන වෙනම පෙන්වන්න උනුනේ මේන්ලි. මොකද ගොඩක් අය මෙහෙ මේ
මොනවාද ඩස්බින් වල අත දදා ওই කෑන්ස් එකතු කර කර යනවා. බියර් කෑන්, ওই කෝක් කෑන්, ප්ලාස්ටික් බෝතල් ඒවා. එතෙ අපි හිතන ඕගොල්ලෝ අපේ ක්‍රූස් ටුවර් එකේ කලින් වීඩියෝස් උත් බලන්න ඇති කියලා. ඉතින් බැලුනේ කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් බලන්න. අපිව subscribe කරන්න අමතක කරන්න එපා guys. අපේ වීඩියෝ ෂෙයා කරන්න, අපේ pages ඔක්කොම follow කරන්න guys. අනිවාර්යෙන් subscribe කරන්න. මේ එන අපි හද සමු ගන්නන්නේ. ඔව් අද අපි ගිහින් යන්න. Bye. See you bye.